කාන්සාවකමක තව නැත්නම් ඇන්සයිටි ඩිසෝඩර්ස් ගැන. කාන්සාව කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ඇන්සයිටි කියන්නේ මොකක්ද? අපි පීඩාවටපත් කරන අපේ සැලීමක්වත් කරන හැඟීමක් තමයි ඇන්සයිටි කියලා කියන්නේ. මේ ඇන්සයිටි එහෙම නැත්නම් කාන්සාව අපිට ඕනම අවස්ථාවකදී ඇති වෙන්න පුළුවන්. අපි ස්ටේජ් එකට පර්ෆෝම් කරන්න යද්දී, අපි අපිස්සරා කතා කරන්න යද්දී, ඒකට මේ කාන්සාවකමක තව ඇති වෙන්න පුළුවන්. කාන්සාව ඇති වෙන්නේ ජීව විද්‍යාත්මක හේතු, මනෝ විද්‍යාත්මක හේතු, ඒ වගේම සමාජ විද්‍යාත්මක හේතු බලපාන. මේ අතරව ජාන ඒ වගේම අපිට එදිනදා ජීවිතේ අපි ප්ලෑන් කරගත ලයිෆ් ස්ටයිල් එකට වඩා අමතරව දෙයක් වුණොත් කියන්නේ ඒ දේවල්, ඒ වගේම අපේ පර්සනාලිටි එක මේ හැමදේම අපිට කාන්සාවක් ඇති වීම සඳහා බලපාන හේතු විදිහට අපිට නම් කරන්න පුළුවන්. මනෝ විද්‍යාව තුළ මානසික ව්‍යාබාධ එහෙම නැත්නම් මානසික අක්‍රමිකතා ගැන කතා කරන්නේ මනෝ විද්‍යාවේ අසාමාන්‍ය මනෝ විද්‍යාව ගැන කොටස. මානසික ව්‍යාබාධ ගැන හොඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඔයාට පුළුවන් DSM-5 කියන කෘති අධ්‍යයනය කරසන් කියලා කියන්නේ ඩයග්නොස්ටික් ස්ටැටිස්ටිකල් මනෝල මෙන්ටල් ඩිසෝඩර්ස් කියන කෘති. DSM-5 වලට අනුව තමයි මේ ඇන්සයිටි ඩිසෝඩර්ස් තව ඩිසෝඩර්ස් විදිහට වර්ග කරලා තියෙන්නේ. පෙන්වීමේ කාන්සා ක්‍රමිකතාවය පුද්ගලයෙකු තම නිවසින් හෝ තමන් ආදරය කරන තවත් පුද්ගලයෙකුෙන් හෝ පෙන්වීම හේතුවෙන් නැතිවන කාන්සා සහගත තත්ත්වය පෙන්වීමේ කාන්සා ක්‍රමිකතාවය ලෙස හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 6-7 සිට 3 දක්වා වසර මේ විද්‍යාත්මක ප්‍රකාශ කළ හැකි වුද නව යොමු වියේ හා වැඩිහිටියන් තුළද මේ බොහෝ දුරට දැකගත හැකි තත්ත්වයක්. තම දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ පවුලෙන් වෙන්වීම හේතුවෙන් මේ කාන්සා සහගත තත්ත්වය ඇතිවීමට ඉඩකඩ තියෙනවා. වෙන්වීමේ කාන්සා ක්‍රමිකතාවයේ ඇති දරුවන් තුළ හදිසි කෝපය, නපුරු සිහින දැකීම, රාත්‍රී භීතිය, පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම, අධික හැඬීම, පාසල් දක්ෂතාව මට්ටමක පැවතීම වැනි ලක්ෂණ දැක ගන්න පුළුවන්. වරණීය මුඛතාව පුද්ගලයෙකු සුවිශේෂී අවස්ථාවලදී හා සුවිශේෂී පුද්ගලයන් සමග කතා බහ කිරීමට ඇති නොහැකියාව මෙම වරණීය මුඛතාවය ලෙස හඳුන්වනු ලබනවා. මෙයට ලැජ්ජාව හා සමාජ කාන්සාව වැනි තත්ත්වයන් හේතු වෙන්න පුළුවන්. පුද්ගලයෙකු තුළ මෙම කාන්සා සහගත තත්ත්වය ඇති විට ඔහු හෝ ඇය සමාජය තුළ අපහසුතාවයට පත්වීම, අධික ලැජ්ජාව, සමාජ භීතිකාව, සමාජයෙන් වෙන්වීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. සමාජ භීතිකාව මෙම අක්‍රමිකතාවය සමාජ භීතිකාව ලෙස හැඳින්වුවද අද වන විට DSM-4 තුළින් මේ කාන්සා අක්‍රමිකතාවයක් ලෙස නම් කර තියෙනවා. ඒ නිසා මේ සමාජ කාන්සා අක්‍රමිකතාවය කියලා හඳුන්වනු ලබනවා. සමාජ කාන්සා අක්‍රමිකතාවය කියන්නේ සමාජ අවස්ථාවන් වලට සම්බන්ධ වීමට ඇති බිය නිසා හටගන්නා කාන්සා සහගත තත්ත්වයක්. සමාජ අවස්ථාවන් සහ ක්‍රියාකාරී අවස්ථාවන් වලට සම්බන්ධ වීමේදී පුද්ගලයෙකුට මෙම අක්‍රමිකතාවය ඇතිවීමට වැඩි ඉඩක් පවතිනවා. කෙනෙකුගේ මුල්ම හමුවීමේදී, සමාජ සම්බන්ධතාවලට සහභාගී වීමේදී, උදාහරණයක් ලෙස සාදවලට සහභාගී වීමේදී, දුරකථන සංවාදයකදී, මිලටකත් භාණ්ඩයක් නැවත මාරු කිරීමට යාමේදී වගේ සමාජ අවස්ථාවලදී අපට මේ කාන්සා සහගත තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පොදු ස්ථානයක පිරිසක් ඉදිරියේ කතාබහ කිරීමේදී, උදාහරණයක් ලෙස පාසල් රැස්වීමකදී, පොදු ස්ථානයක කෑම ගැනීමේදී, පොදු ස්ථානයක කරන ඉදිරිපත් කිරීමකදී වැනි ක්‍රියාකාරී අවස්ථාවලදී මෙම සමාජ කාන්සා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙම අක්‍රමිකතාවය ඇති පුද්ගලයන්ගේ හෘද ස්පන්දනය වැඩිවීම, ව්‍යාකූලත්වය, මස්පිඩු වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා, තොලකට වේලීම වැනි ලක්ෂණ දැකගන්න පුළුවන්. සන්ත්‍රාස අක්‍රමතාව මෙම සන්ත්‍රාස අක්‍රමතාව හදිසි තැති ගැනීම ලෙසද හඳුන්වනු ලබනවා. සන්ත්‍රාස අක්‍රමතාවය යනු සැබෑ අනතුරක් හෝ පැහැදිලි හේතුවක් නොමැති විට දැඩි ශාරීරික ප්‍රතික්‍රියාවන් අවුළුවන දැඩි භීතියේ හදිසි සිදුවීමක් ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. මෙම අක්‍රමිකතාවේ ඇති වූ විට වෙව්ලීම, පපුවේ වේදනාව, කලාන්තය, ඉරිවැටීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සුවිශේෂී භීතිකාව පුද්ගලයෙක තුළ ඇතිවිය හැකි පදනම් විරහිත හා අතාර්කික බය සුවිශේෂී භීතිකාව ලෙස හඳුන්වනු ලබනවා. මේ ප්‍රතිඵලයක් ලෙස මොන් බියක් දක්වන ස්ථාන අවස්ථා සහ යම් යම් භෞතික දේවල් වලින් ඈත්වීමට පෙරබෙනවා. උදාහරණයක් ලෙස උච්චය භීතිකාව සහිත පුද්ගලයන් උස ස්ථානවලට යාමට බයක් දක්වනවා.
ජලයට ඇති භීතිකාව නිසා සමහර පුද්ගලයන් ජලයෙන් ඈත්වීම දක්නට ලැබෙනවා. මෙවැනි භීතිකා රාශියක් සුවිශේෂී භීතිකාව යටතේ දැකගන්න පුළුවන්. මෙවැනි පුද්ගලයන් සතු ලක්ෂණ ලෙස වෙව්ලීම, හුස්ම ගැනීමේ අපහසුතා, උමතු බව, පපුවේ වේදනාවන්, බය ඇති ස්ථානවලින් පැනයාමට තැත්කිරීම වැනි ලක්ෂණ දැකගන්න පුළුවන්. අංගන භීතිකාව. අංගන භීතිකාව බොහෝ දුරට සමාජ කාංසා අක්‍රමිකතාවයට වැඩි සමානකම් දක්වනවා. අංගන භීතිකාව ඇති පුද්ගලයන් පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමට, විවෘත ස්ථානවල ගැවසීමට, එමෙන්ම සමහර පුද්ගලයන් ආවෘත ස්ථානවල ගැවසීමටද බියක් දක්වනවා. උදාහරණයක් ලෙස සිනමා ශාලාවල වෙළඳසැලක සිටීමට සමහර පුද්ගලයන් දක්වන්නේ අඩුරුචිකත්වය. ඊට අමතරව පිරිසක් සිටින ස්ථානයක සිටීම, නිවසේ තනියෙන් සිටීම හෝ නිවසෙන් පිටත සිටීමටද බියක් දක්වනවා. කාංසා අක්‍රමිකතා කියන අපිට මෙන්නට අමතරව ගොඩාක් ලෙඩ රෝග දැක ගන්න පුළුවන්. මේ කියන ඉතාම බොහොම සුළු ප්‍රමාණ අතරම අන්සයිටි ඩිසෝඩර් එකක් තියෙනවා කියලා ඔතන ගොඩාක් බය වෙන්න දෙයක් නෙමෙයි මේක. මොකද මේක සාමාන්‍යයෙන් එදිනෙදා හැමෝටම තියෙන්න පුළුවන් ඩිසෝඩර්ස්. එහෙම නැත්නම් අක්‍රමිකතා. අතරම මේව අපි විසින්ම පාලනය කරගන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදිහට ගත්තම අපිට සෝෂල් ෆෝබියා කියලා දැන් ඔයාලට හිතනවා නම් මට සෝෂල් ෆෝබියා තියෙනවා කියලා. ඔයා බය වෙන්න දෙයක් නෑ. ඔයාට තියෙනවා පර්සනාලිටි එක හරියට හදාගන්න. අපිට මේ ෆෝබියා එකක් තියෙනවා කියලා අපිට දැනගත්තාම අපිට ඒකෙන් මිදෙන්න පුළුවන් ඕන තරම් මාර්ග තියෙනවා. ඒක අප විසින්ම හදාගන්න පුළුවන් දේ. මනෝවිද්‍යාව කරන මංගල මල්ලට වගේම මනෝවිද්‍යාව ගැන අන්දම් කියන අදලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා මම හිතනවා. අපි සල්කලා ඉන්නවා.